Hi guys, welcome to Movilix Prime. අද movie එක 2021 වසරේ release වුණ අලුත්ම හින්දි movie එකක්. මේ movie එකේ ආලියා බාත්, ආදිත්‍ය රොයි කපූර්, සංජය දත් වැනි සුපිරි බොලිවුඩ් නළු නිළියන්ගෙන් සමන්විත වෙනවා. So, let's go to movie. Movie එක පටන් ගද්දිම එක තහනම් ප්‍රදේශයක් පෙන්වනවා. ඒ ප්‍රදේශයට මේ කතාවේ ප්‍රධාන චරිතයක් වන ආර්යා හොරෙන්ම පැමිණෙනවා. ඒ අවස්ථාවේදී එම ප්‍රදේශයේදී ආර්යාගේ සුළුමව සහ තවත් පූජකයන් එකතු වෙලා එක විශේෂ දේව පූජාවක් සිදු කරනවා. ඒ අතරින් පෙනී යන්නේ මේ පවුල දේව විශ්වාසයන් හා බැඳි පවුලක් බවයි. ඉතින් මේ ආර්යා එතනට ඇවිල්ලා එතන තිබුණු ලොකු දේව ප්‍රතිමාවකට ගිනි තියනවා. ඒ ගිනි තියන දර්ශනයේ එයාගේ සුළුමව සහ පියා දකිනවා. මේක දැකපු පූජකයා ඇතුළු සියලුම දෙනා ආර්යාගේ පස්සෙන් අන්නනවා. ඊට පස්සේ මෙම ආර්යා දුවගෙන ගිහිල්ලා පාරේ තිබුණු ගලක් කරන් එයාගේ සුළුමාවගේ ඔළුවට දමන ගහනවා. ඊට පස්සේ මේ කට්ටියම ඇවිල්ලා ආර්යාව ආපහු ගෙදර එක්කගෙන යනවා. ගල් පහරට ලක්ුණු සුළුමව ආර්යා කෙරෙහි පවතින තරහ තවත් වැඩි කර ගන්නවා. ඊට පස්සේ මේ මූවී එකට තවත් එක් ප්‍රධාන චරිතයක් වන රවි එක්වෙනවා. ඒ රවි කියන්නේ ටැක්සි රථරිය දුරේ ඔහු වෘත්ති වශයෙන් ටැක්සි රථ භූමියක් පවත්වාගෙන යනවා. එහෙත් ඔහු මදක් කනස්සල්ලෙන් සිටින්නේ. ඒ මොකද ඔහුගේ බිරිඳ මිය යාම සම්බන්ධයෙන්. ඒ නිසා ඔහු දුක වැඩිගමට සිය දිවිනසා ගන්න හදනවා. ඒත් ඒ උත්සාහය සඵල වන්නේ නැහැ. ඔහු ඒ කම්බියත් සමග බිමට ඇදගෙන වැටෙනවා. එම සද්දය ඔහුගේ අසල්වැසිය ගොඩක් තැනවා. ඊට පස්සේ මෙම ආර්යා එක් ප්‍රවේශ පත්‍රයක් රැගෙන එනවා මේ රවිව හම්බ වෙන්න. ඇවිල්ලා කියනවා මට ඔයාගෙන් ටැක්සියක් අරගෙන ගමනක් යන්න ඕනේ කියලා. මේ රවි කියනවා මම ඒ රස්සාව අතහැරලා දැන් ගොඩක් කල් කියලා. ඒත් මේ ආර්යා ඒ කිසිම දෙයක් අහන්නේ නැහැ. ඔහු මේ ආර්යාට කියනවා මට ඔයාව එක්කගෙන යන්න බෑ, ඔයා වෙන ටැක්සියක යන්න කියලා. මේ ආර්යා කියන කිසිම දෙයක් අහන්නේ නැහැ. මේ රවි ආර්යාව ගෙදරින් එළියට දැම්මත් ඇය නැවත ජනෙලෙන් පැනලා ගෙදරට ඇතුළු වෙනවා. ඊට පස්සේ මේ ආර්යා එක රිසිප්ට් එකක් රවීට පෙන්නනවා. ඒ රිසිප්ට් එකේ තියෙන්නේ රවීගේ බිරිඳ ඇයට ලබා දුන් ගමනාන්තය සම්බන්ධයෙන් වූ රිසිප්ට් එකක්. ඊට පස්සේ රවි ගොඩක් දුකටපත් වෙලා කොහේසේ හෝ මේ ආර්යාව අදාළ ගමන එකගෙන යන්න කැමති වෙනවා. ඊට පස්සේ මේ දෙන්නම එයාලගේ ටැක්සි කර නැගලා මේ ගමන යන්න පටන් ගන්නවා. ඉතින් මේ කතාවට තවත් එක් ප්‍රධාන චරිතයක් එකතු වෙනවා. ඔහු තමයි විශාල්. හැබැයි ඔහු එන්නේ නම් හිරේ ඉඳලා. ආර්යා මේ විශාල් එක්කගෙන යන්න තමයි මේ ටැක්සිය අරගෙන තියෙන්නේ. ඊට පස්සේ මේ විශාල්වත් එක්කගෙන එයාලගේ ගමන යනවා. මෙතනත් පොඩි හොට් සීන් ගොඩක් වෙනවා. ඔයාලට පුළුවන් මේ මූවී එක පල්ලා දෙන ඩිස්ක්‍රිප්ෂන් එක ඩවුන්ලෝඩ් කරලා බලා ගන්න. ඊට පස්සේ ආර්යා මේ රවි කියන ටැක්සි ඩ්‍රයිවර්ට සම් දීලා එයාගේ වෙනම ගමන යන්න හදනවා. ඊට පස්සේ මේ රවි එය ගොඩක් දුකටපත් වෙනවා. රවි නැවතත් ඔහුගේ ටැක්සියට ඇවිත් බලනකොට මේ විශාල්ගේ බකමූණාව එතන අමතක කරලා දාලා ගිහින් තියෙනවා. ඊට පස්සේ මේ රවි ඒ බකමූණත් අරගෙන ආපහු මේ විශාල්ව හම්බ වෙන්න වෙනවා. එද්දිත් මේ ආර්යාවයි විශාල්වයි එක හොර කල්ලියක් විසින් අල්ලගෙන තියෙනවා. ඊට පස්සේ මේ රවි ඒගොල්ලන්ට හොඳටම ගහලා මේ ආර්යාවයි විශාල්වයි එතන බේර ගන්නවා. ඒ හොරගට්ටිය තමයි මේ විශාල්ගේ පරණ හතුරු කණ්ඩායම. ඒ කියන්නේ මේ විශාලුත් හොරෙක්. ඊට පස්සේ මේ රවි කියනවා මේ විශාල් නිසා තමයි ඔයාට මේ හැම දෙයක්ම වුණේ කියලා. ඒත් මේ ආර්යා ඒ කිසිදුමයක් විශ්වාස කරන්නේ නැහැ. ඇය මේ විශාල්ද බදා ගන්නවා. එන රාත්‍රිය මේගොල්ලන්ට ගත කරන්න වන්නේ විශාල රසක් යට. පහෝදා උදේම මේ රවීට කෝල් එකක් යනවා. ඒ ඔහුගේ හොඳම යාළුවාගෙන්. ඊට පස්සේ මේගොල්ලෝ කාරකෙන් එක් ගෙදරකට පැමිණෙනවා. ඊට පස්සේ රවි කියනවා මම ඇතුළට ගිහින් බලන්නම්, මමගේ යාළුවාව හම්බ වෙලා එන්නම් කියලා. ඊට පස්සේ මේ ආර්යා සහ විශාල් වෙනම කාමරයකට ගිහිල්ලා ඒ කාමරේ තියෙන ඒව දිහා බලබල ඉන්නවා. ඊට පස්සේ මේ රවි ආර්යාට සහ විශාල්ට කියනවා ඔය දෙන්න මේ කාමරේ මං කියනකම් එළියටවත් එන්න එපා කියලා. ඊට පස්සේ රවි යනවා එයාගේ යාළුවාව හම්බ වෙන්න. ඒත් එතන සිදුවන්නේ වෙනම දෙයක්. රවි යද්දි එයාව යාළුවාව මේ පුටුවක ගැට ගහලා තියෙනවා. ඒ කවුද කියන්නේ මේ ආර්යාව හොයාගන්න එයාගේ දෙමව්පියන්ගේ කට්ටිය. ඊට පස්සේ මේ රවි සහ මෙතන ඉන්න හොර කල්ලිය අතර ලොකු ගැටුමක් ඇති වෙනවා. ඒ ගැටුමත විශාල් මුත් එනවා. මෙතන මේ රණ්ඩුව ගොඩක් වෙලාවක් පෙන්නනවා. ඊට පස්සේ මේ හතුරන්ගේ අත ඇතින පිස්තල් එකක් මේ
විශාල් ගන්නවා ඊට පස්සේ මේ රවි විශාල් මෙන්න මේ හොරකල්ලිය අතර ලොකුවටම මේ වලිය යනවා ඊට පස්සේ මෙතන හිටපු ඔක්කොම මරලා දාන්නත් ඒගොල්ලන්ට සිහ නැති කරන්නත් මේගොල්ලන්ට පුළුවන් වෙනවා ඊට පස්සේ ඒ හොරකල්ලි එක්කෙනෙක්ගේ ෆෝන් එකට කෝල් එකක් එනවා ඊට පස්සේ මේ ආර්යා ඒක ආන්සර් කරලා බලද්දී ඒ ගන්නේ මෙයාගේ තාත්තා ඒ තාත්තා අහනවා අර හොරුන්ගෙන් අර ආර්යාවයි ටැක්සි ඩ්‍රයිවර්වයි විශාල්වයි මරලා ඉවරද කියලා ඊට පස්සේ ආර්යා කියනවා නෑ තාත්තේ මම තමයි ජීවත් වෙනවා කියලා ඊට පස්සේ ආර්යාට එයාගේ පොඩි කාලේ මතක් වෙනවා තාත්තත් මේ සිදුවීම අහලා ගොඩක් දුකටපත් වෙනවා ඊට පස්සේ මෙන් කලකිරුණු ආර්යා මේ ගෙදරේ තියෙන කොරිඩෝව දිගේ දිගටම ඇවිදගෙන යනවා ඊට පස්සේ සීලකේදී මේ රවි සහ එයාගේ යාළුවා එකතු වෙලා මේ ආර්යාට පොඩි සර්ප්‍රයිස් එකක් දෙනවා. ඒ මොකද ආර්යාගේ බර්ත්ඩේ එක මේගොල්ලෝ මේ ගෙදරදීම සමරනවා. ඊට පස්සේ මේ විශාල් එයාගේ ගිටාර එකක් අරගෙන මේගොල්ලෝ වෙනුවෙන් සින්දු කියනවා. ඒත් මේ කේක් එකේ විසක් එකතු කරලා දෙනවා. ඒක කෑවට පස්සේ මේ ආර්යා සහ විශාල් එතනම කලන්තේ දාලා වැටෙනවා. ඒත් මේ විසදාපු කේක් එක රවි සහ එයාගේ යාළුවාන පොඩ්ඩක්වත් කන්නේ නැහැ. ඊට පස්සේ ආර්යා දැනගන්නවා එයාලගේ කේක් එකට විසක් එකතු කරලා තියෙනවා කියලා. ඊට පස්සේ මේ රවි ආර්යාව බදාගෙන අඬන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ රවි යනවා ආර්යාගේ තාත්තගේ මේ ආර්යාට කරපු දෙයට පිළිගන්න හිතාගෙන. ෆිල්ම් එකේ අවසාන සීන් එකටත් මෙහෙන්ම එනවා. ඊට පස්සේ මේ රවි විස පුරවපු කලයක් අරගෙන මේ ආර්යාගේ තාත්තගේ ගෙදරට යනවා. ඊට පස්සේ ඉන්න ගාර්ඩ්ලට හොඳට පහර දෙනවා. මේ පහර දීන දුටු මේ ආර්යාගේ පියාගේ පූජකයා මේ රවි ළඟට පිස්තල් එකක් දික් කරගෙන එනවා. ඒත් මේ රවි කිසිම කලබලයක් නැතුව ඒ සියල්ල දිහා හොඳින් බලාගෙන ඉන්නවා. ඊට පස්සේ මේ රවි එයාලගේ පිස්තල් එක අරගෙන එතන හිටපු පූජකයාටත් වෙඩි තියනවා. ඊට පස්සේ ආර්යාගේ තාත්තා සහ ඔහුගේ සේවකයා දැනගන්නවා මේ රවිගේ පැමිණීම ගැන. ඔහු කියනවා මේ ආරක්ෂාව තවත් වැඩි කරගන්න කියලා. ඊට පස්සේ මේ රවි ප්‍රධාන පූජකයා හොයාගෙන ගේ පුරාම ඇවිදිනවා. ඊට පස්සේ මේ ප්‍රධාන පූජකයා බාට්ටම් දෙක හැමිලා ඉඳලා මේ රවිට පියකින් ඇලගෙන ඇනගෙන යනවා. ඒත් එක්කම මේ පියාගේ සහායකයා රවිට වෙඩි තියනවා. ඊට පස්සේ මේ රවි එතන හිටපු සේවකයාට වෙඩි තියලා මේ පූජකයාත් මරන්න ගොඩක් උත්සාහ කරනවා. එතනදී බොහෝ වේලාවක් ෆයිට් සීන් එකක් යනවා. ඊට පස්සේ මේ රවි මේ පූජකයාව කොහොම හරි එතනම මරලා දානවා. මේ වන හැම සිදුවීමක්ම අහගෙන ඉන්න ආර්යාගේ තාත්තා තවත් බියටපත් වෙනවා. ඔහු ඔහුගේ කාමරේම මුල්ලක සැඟවී ඉද්දී රවි එතනට පැමිණෙනවා. ඊට පස්සේ මේ ආර්යාගේ තාත්තා අහනවා ඔබ කවුද ඇයි මෙහෙම දෙයක් කරන්නේ කියලා. ඊට පස්සේ රවි කියනවා ඔයාගේ දුව බේරගන්න තමයි මම මෙහෙම ආවේ කියලා. ඊට පස්සේ ආර්යාගේ තාත්තා මේ රවිව කතාවට අල්ලගෙන එයාගේ ළඟ පිස්තල් එකෙන් මේ රවිට වෙඩි තියනවා. ඊට පස්සේ මේ ආර්යාගේ තාත්තා කියනවා ඔයාට බෑ මට කොහොමද කියලා. ඊට පස්සේ මේ රවි බොහොම අමාරුවෙන් මෙතන තිබුණ දේව ප්‍රතිමාවක ආයුධයක් අරගෙන මේ ආර්යාගේ තාත්තගේ මඩට අනිනවා. මඩට ඇනලා මේ ආර්යාගේ තාත්තව උස්සනවා. ඊට පස්සේ මේ ආර්යාගේ තාත්තා එතනම මැරෙනවා. අවාසනාවකට මේ රවීට ජීවිතේ බේරගන්න පුළුවන් වන්නේ නැහැ. ඔහුගේ අධිකරු දිරවාහන නිසා ඔහුත් එතනම මිය යනවා. ඊට පස්සේ ආර්යා පහුදින ප්‍රෙස් මීටින් එකක මාධ්‍ය සාකච්ඡාවකට යොමු වෙනවා. එහිදී ඇය කියනවා ඇයගේ ජීවිතේ බේරගත්තේ මේ ආගන්තුක ටැක්සි ඩ්‍රයිවර් වන රවි විසින් කියලා. ඉතින් මේ ආර්යා සහ විශාල් එකතු වෙලා මේ රවිගේ අලුමඳුන ගඟකට විසි කරලා දානවා. ඉතින් ගයිස් මේ ෆිල්ම් එක මෙතන ඉවරයි. ඔයාලට හිතන දේවල් පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න, කැමති නම් ලයික් කරන්න. තැන්ක් යූ.